ඔය ගෑල්ලමයත් එක්ක තමුසිකේ තියෙන සම්බන්ධය මොකද්ද? දැන් මිස්ටර් ඇයි දැන් මගෙන් ඕවා අහන්නේ? අනික මේ මම ඇයි ඒක මිස්ටර්ට කියන්නේ? ජයගමු ශ්‍රී ලංකා බැයි 10/11 අගුණකොළ පැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී. ඔයාට නිවැරදිකාරයෙක් වෙන්න ඕන නම් ඔය ෆොටෝ එක පබ්ලිෂ් කරේ කවුද කියලා හොයන්න. හැබැයි මේ ෆොටෝ එක ඇත්තක් නම් හොයලා තේරුමක් වෙන්නේ. අනිත් එක ඉතින් කොහොමද ඔය ෆොටෝ එකම යුනිවර්සිටි එකම දැකලා ඉවරයිනේ. ඔයා කොහොම හිටියත් මට කමක් නැහැ. කොහොමත් ඔය මං හිතපු කෙනා නෙවෙයි. කල්පනා කරන්න දේවල් නැති යාළුව. මොකක් හරි ප්‍රශ්නයක් නම් මං හෙල්ප් දෙන්න. මේ ප්‍රශ්න වලට උත්තර නැහැයි. ගෙන හරි සමහර ප්‍රශ්නවලට උත්තර නෑ තමයි. ඒත් උත්තරයක් ඇති ගිලිතාගෙන අපි හොයන. ඒ කියන්නේ වරත් මොකද ප්‍රශ්නේ? ප්‍රශ්න ඇති කාටද බං? ප්‍රශ්න කියනවා බේරගන්න හරි අමාරුයි. ඒවට කෙල්ලෙකුත් මැදිහත් වුණාම බේරගන්න දෙයක් හිතන්නවත් බෑ බං. ඔයාගේ ඔය බේරගන්න බැරි ප්‍රශ්නේ ඉන්න ගෑල් ළමයා තමයි වින්සුකි. ඔව් බහරි. මම්මගේ ඇස් දෙකෙන් දැකපු ලස්සනම කෙල්ල වින්සුකි. ඔබ දන්නවද? මං එයාට ලං වෙන්නේ හරි පරිස්සමෙන්. ඒ ආරයට වීදුරු වලින් හදපු ලස්සන ප්‍රතිමාවක් වගේ. මං බය වුණා ඒ ප්‍රතිමාව බිම් වෙලා කැඩෙයි කියලා. අයියගේ හිත හොඳටම රිදිලා. ඔයාට ඕන නම් ඔයාගේ ප්‍රශ්නේ මට කියන්න. මං ආවා. මං හීනකින්වත් හිතපු නැති වෙලාවක ඒ ප්‍රතිමාව වැටිලා බිඳිලා ගියා. වින්සුගේ ඉස්සරහදී මං ගොළු වෙනවා. මට දෙයක් කියාගන්නවත් බෑ. අහිංසක මූපටියෙක් වගේ කඳුළු පිරුණු ලස්සන ඇස් වලින් මගේ දිහා දැන් බලන්නේ හරියට වැරදිකාරයෙක් දිහා බලනවා වගේ. එතකොට මම පිච්චිලා යනවා බං. ළමයින් තේරුම් ගන්න හරි අමාරුයි. ඇයි උඹ එහෙම කිව්වේ? දැන් උඹ කලින් කිව්වා ප්‍රශ්න වලට උත්තර නැහැ කියලා. ඒක උඹ කිව්වේ මම වින්සුකි ගැන කියන්න කලින්. දැන් එතකොට උඹ මෙච්චර වෙලා කිව්වේ සකුණි ගැනද? වෙනස් වුණේ ගැන මට හිතාගන්න බෑ මසුනේ.